business tv මේ ශ්‍රී ලංකා business tv ඔබට ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව. අපි ඉන්නේ වසරේ දෙවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ. අපිට අලුත් වාහනයක් නැත ගැටුණා. මේක සම්පූර්ණයෙන්ම විදුලියෙන් දුවන යතුරුපැදියක්. ඉලෙක්ට්‍රික් මෝටර් බයික් එකක් කියලා කිව්වත් කමක් නැහැ. මේක නිෂ්පාදනය කරලා තිබෙන්නේ වේගා ඉනෝවේෂන් සමාගම. අපි සූදානම් මේ පිළිබඳව ඔබට අපේ අදහස් ඉදිරිපත් කරන්න. අපි ඒ සඳහා සම්බන්ධ කරගත්ත වේගා ඉනෝවේෂන් සමාගමේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ඉන්දුනිල් පලිහවඩන මහත්මා. ඉන්දුනිල්, අපිට කියන්න මොකක්ද මේ විදුලි යතුරු පැදි? හැබැයි බැලු බැල්මට මේක ඉතාම වේගෙන් අර තරුණයන්ට යන්න පුළුවන් ආකාරයේ බයික් එකක් බව තමයි පේන්නේ. ඔව්, අතර මේක ෆයිනල් වර්ෂන් එක නෙමෙයි, මේක ප්‍රොටෝටයිප් ඩිසයින් එකක්. මේකෙත් හයින් වර්ෂන් එක ලෝවන් වර්ෂන් එක දෙකක් තියෙනවා. ඒතර මේකෙන් සාමාන්‍ය කිලෝමීටර් 300ක් යන තමයි අපි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒතර සාමාන්‍ය ශ්‍රී ලංකෙන් නගරයක් ගත්තොත් කවර් කරන්න පුළුවන්. ඒතර මේකේ ෆුල් චාර්ජ් වෙන සාමාන්‍යයෙන් නෝමල් අපි ගත්තොත් නෝමල් වෝල්ටේජ් ඇම්පි ලයින් එක ගත්තොත් පැක් වගේ යනවා. නැත්නම් ෆාස්ට් චාර්ජින් එක කරොත් සාමාන්‍ය මේක පැය භාගකින් ෆාස්ට් චාර්ජ් කරන්න පුළුවන්. ඒතර මේක හයි පර්ෆෝමන්ස් ඉන්න සාමාන්‍යයෙන් 0-100 කිලෝමීටර් පවර් යනවා නම් තප්පර තුනෙන් වගේ කරන්න පුළුවන් මේක ෆුල් ස්පීඩ් එක ගන්න. මේකේ දැන්ට තියෙන 12 kW බැටරි පැක් එකක් තියෙන්නේ. ඉතින් ලිතියම් ටෙක්නොලොජි තමයි අපි යූස් කරලා තියෙන්නේ. එදත් අදත් වේග හැමතිස්සෙම ලෝකෙත් එක්ක තියෙන ටෙක්නොලොජි යූස් කරලා ටෙස්ට් කරලා අපි ගිය අවුරුද්ද කිව්වා මේක අපි ලොන්ච් කරනවා කියලා. අපි 3 wheel එක ලොන්ච් කරනවා. ඉතින් මේක ප්ලෑන් එක දැන්ට තියෙන්නේ මේ අවුරුද්ද අන්තිම වගේ වෙද්දී ලොන්ච් කරන්න. ලොන්ච් කරලා ඔයාලට ලබන අවුරුද්දේ වගේ ඕඩර් කරලා මාකට් එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට සාමාන්‍ය කිලෝමීටර් එකට රුපියල් 3-5ක් වගේ තමයි වෙන්නේ මේ වාහනේ ඔයා drive කරොත්. එතකොට දැන් මේක නිෂ්පාදනය කරන්න කොහමද මේකේ අමුද්‍රව්‍ය යොදාගත්තේ? සම්පූර්ණයෙන්ම ලංකාවේ පාවිච්චි කරන්න බැහැ කියන එක අපි දන්නවා. මොකද ඒක අතාර්කිකයිනේ. හැබැයි ගොඩක් ලංකාවේ දැනුම, ඒ වගේම ලංකාවේ සහයෝගය මේ සඳහා ලබා ගත්තද? ඔව්, ඇත්තටම අපි පුළුවන් තරම් ලංකාවෙන් ගන්න පුළුවන් කොම්පොනන්ට්ස් යොදාගෙන තියෙන මේ බයික් එක හදන්න. ඒතර අනිවාර්යෙන් ඔයා කිව්වා වගේ මේ ලංකාවෙන් ගන්න බැරි රිසෝර්සස් අපි අනිවාර්යෙන් ඉම්පෝට් කරන්න ඕනේ. ඒතර එක රටක් කියලා නැහැ. අපි මේක ටෙස්ට් කරන්න බ්‍රෑන්ඩ්ස් කීපයක් යූස් කරනවා, මෙටීරියල්ස් කීපයක් මේ යූස් කරනවා. මේ අනිවාර්යෙන් අපි ශ්‍රී ලංකන් මේඩ් කියලා කියන්නේ අනිවාර්යෙන් ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් එකක් කොම්පොනන්ට් එකක් වෙන්න ඕනේ. හැබැයි නැත්තම් අපි අනිවාර්යෙන් ඉම්පෝට් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම අපි පුළුවන් තරම් ලංකාවේ මෙටීරියල්ස් යූස් කරලා තියෙනවා. නැත්තම් අපි ඒක අනිවාර්යෙන් ඉම්පෝට් කරනවා. දාලා මේ මේක මාස්ක් ස්කේල් ප්‍රොඩක්ෂන් එකක් ඇද්දි අනිවාර්යෙන් මේ මැෂින්ස් එක ගෙනලා මෙහෙ තමයි අපි මාස්ක් ස්කේල් මේ යන කොම්පොනන්ට්ස් එක මැනුෆැක්චර් කරන්න යන්නේ. දැන් මේ වගේ යතුරු පැදියක් ඇත්තටම ගොඩක් තරුණ ප්‍රජාවනේ භාවිතා කරන්නේ. ඇත්තටම මේ තරුණ ප්‍රජාවට මේකේ වේගය, මේකේ පර්ෆෝමන්ස්, ඒ කියන්නේ කාර්ය සාධනය කොහොමද කියන එකත් වැදගත්. කොහොමද මේකේ ස්පීඩ් එක? ඔව්, ටොප් ස්පීඩ් එක 170 km. සාමාන්‍ය 170 යන්න ඕනේ නැහැ ලංකාවේ. මේකේ ටොප් ස්පීඩ් එක 170 km වෙනවා. මම කලින් කිව්ව වගේ 0-100 km කරන තප්පර 3යි යන්නේ. ඉතින් ඒකෙන් බයික් පදිනෙක් කියන දන්න කොච්චර වේගවත් මේ බයික් කියලා. එතකොට අර ඔබ කිව්වනේ මේ ඉන්ධන නෑ මේකේ, විදුලියෙන් තමයි භාවිතා කරන්නේ. එතකොට අර පිරිවැය පිළිබඳව තවදුරටත් අපිට විග්‍රහ කරලා කිව්වොත් මේකේ මොන වගේ සේවිං එකක්ද තියෙන්නේ මේ බයික් එක භාවිතා කිරීම තුලින්? ඔව්, එතකොට හොඳ ප්‍රශ්නයකින් ඒක. දැන්ටත් අපි මේකේ යුනිවර්සල් පෝට් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. ඒ හින්දා ඉදිරියටත් ලංකාවේ චාර්ජින් ස්ටේෂන් එන්න මේ වගේ පෝට් එකක් දැන්ටත් ඉලෙක්ට්‍රිකල් වාහන සම්බන්ධන කට්ටිය තියෙන මේ පෝට් එක යූස් කරන්න පුළුවන්, ජී පෝට් එක. ඉතින් ඉස්සරහටත් මේ ඉන්න චාර්ජින් ස්ටේෂන් වලින් මේක වාහනේ චාර්ජ් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි 3 wheel එකක් ගත්තොත්, පෙට්‍රල් 3 wheel එකක් ගත්තොත් කිලෝමීටර් රුපියල් 20-25ක් අතර යනවා චාර්ජින් කෝස්ට් එකක්. එතකොට සාමාන්‍යයෙන් ඒක ඉලෙක්ට්‍රික් වලින් දීවොත් සාමාන්‍යයෙන් රුපියල් අපි ගත්තොත් 5-10ක් අතර අඩු වෙනවා. හැබැයි බයික් එක ගත්තොත් සාමාන්‍යයෙන් රුපියල් 4-10ක් වගේ අඩු වෙනවා. ඉතින් මේකේ ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා. මේකෙන් පෙන්වන කොච්චර ස්පීඩ් එකක් තියෙනවද, කොච්චර ඩිස්ටන්ස් එක ගිහිල්ලා තියෙනවද කියලා. ඉතින් ගන්න ඕන මේකේ පේනවා ස්පීඩ් එක, බැටරි කැපැසිටි එක, යන කිලෝවොට් ප්‍රමාණය මේකේ පේනවා, රේන්ජ් එකත් පෙන්වනවා, වාගේ ට්‍රිප් ප්‍රමාණයත් මේකේ පෙන්වනවා. එතකොට අපි බලාපොරොත්තු වෙන ලබන වසර වෙනකොට මේක වෙළඳපොළට එයි කියලා. ශ්‍රී ලංකා බිස්නස් ටීවී අපි අලුත් දේවල් ඔබට අරගෙන එන නාලිකා විදිහට අපි තව දවසක අපිට අවස්ථාව ලබා දුන්නොත් මේ පිළිබඳව ඉතාම හොඳට අපි ජනතාවට සවිස්තරාත්මකව, අපි අතරම මේ වෙළඳ ප්‍රදර්ශනයට ආවම, කර්මාන්ත ප්‍රදර්ශනයට ආවම මේක දැක්ක ගමන් අපි මේක ඉදිරිපත් කරා. අපි මේක සම්පූර්ණයෙන්ම අර කම්ප්‍රිහෙන්සිව් රිපෝට් එකක් නෙමෙයි. ඔව්, අපි සවිස්තරාත්මක වார்த்தාවක් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඔබට ගෙනෙන. Sri Lanka Business TV.